සත්වයේ සිතක් පිරිනිවන් පානකම් සිතවිලි හටගන්න එක නවත්තන්න බෑ. සිතවිලි හටගන්න එක නවත්තන්න තියෙන එකම එක ක්‍රමය තමයි සමාධිගත කිරීම. එහෙම නැතුව නිදාගත්තට දැන් ඊනේ සිතවිලි ඇති වෙනවනේ. එක එක ඒවා පේනවනේ අපි කතා කරනවනේ දබර වෙනවනේ දුර්වල වෙනවනේ ශක්තිමත් වෙනවනේ ගොඩාක් දේවල් ඊනින් වෙනවා. නින්දෙන් සිතවිලි එනවා. සිත නවත්තන්න පුළුවන් සමාධියෙන් විතරයි. හැබැයි ජීවිතය ගත කරන්න බෑ සමාධිය තුල. අපි අපේ දෛනික කටයුතු කරගෙන මේ ශාසනය තුල වැඩගින්න අපට සාමාන්‍ය ජීවිතයක් අවශ්‍යයි. සාමාන්‍ය ජීවිතය තුල සිතේ ස්වභාවය තමයි පේන දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල්, හැඟෙන දේවල්, සිතන දේවල් එක ගනුදෙනු කරලා ඇසේ තියෙන තැම්පතුව චක්කු ප්‍රසාදය, දිවේ තියෙන තැම්පතුව ජිව්වා ප්‍රසාදය, නාහයේ තියෙන තැම්පතුව ගහන ප්‍රසාදය, කනේ තියෙන තැම්පතුව සෝත ප්‍රසාදය, කයේ තියෙන තැම්පතුව පොට්ටබ්බ ප්‍රසාදය, සිතේ තියෙන තැම්පතුව මනෝ සංචේත ප්‍රසාදය. මේ කියන තැම්පතු ගබඩාවල් අවදි වෙලා අනන්ත අප්‍රමාණ සිතවිලි පාල වෙනවා. මේක සිතේ ස්වභාවයක්. දැන් නායේ තියෙන තැම්පතු කොහොමද කිව්වාම ඈත ඉඳලා ඔබ වහන්සේට අරලිය මලක් පෙන්වනවා. සාමාන්‍යයෙන් අඩි 25 තියා සුවඳ තියා මොකවත්ම නැහැ. හැබැයි අරලිය මල දැක්කාම ඒකේ සුවඳ දැනෙනවා දැන් අපට. ඇත්තටම ඒ මලේ සුවඳ නෙමෙයි, කලින් අරලිය මල සිඹ ගත්තාය, ඒ සුවඳ ආග්‍රහණය කළාය කියන තැම්පතුයි දැනෙන්නේ. ඊට පස්සේ අරලිය මල පැත්තකින් තියලා පිච්ච මලක් වෙනවා. පිච්ච මල, ගැට පිච්ච මල මෙන්න මේ ආකාරයේ සුවඳක්. ඒක මලින් ආවේ නැහැ. ඒ වගේ මේ සුවඳ පවා තැම්පතු තියෙනවා. තැමොම වාඩි වෙලා ඉන්නකොට අපි කියනවා ලුණු ගෙඩියක් අරගෙන මිරිස් කෑල්ලක් තියලා ලුණු මිරිස්සක් අඹරනවා කියනකොට ලුණු මිරිස් කාපු කට්ටියටම කෙලෙනවා. මොකද කිව්වම මේ කට්ටියට දැන් තාම ලුණු ගෙඩියක් මොකවත් නැහැ. නමුත් යටි රස දැනෙනවා. සමහර කට්ටියට කියනවා මේ පොළ එහෙම කලින් දවසේ හදලා පවුගෙන්ඩට ගත්තම නියම රස එනවා කියන යටි රස දැනෙනවලු. ඒ කියන්නේ ඒ තැම්පතු ඒ ජීවාව තුළ තැම්පතු තියෙනවා. සමහර අය ගැන කතා කරනවා. අසුවල් ස්වාමීන් වහන්සේ ඌ මම ඇසුරු කරා උන්වහන්සේට මේ ටිකක් එච්චර හොඳ ගතිගුණ නැහැ. හරි ආත්මార్థකම්. අර නම විතරයිලු කියන්නේ උන්වහන්සේ පිළිබඳ තැම්පතුක මේක තියෙනවා. කලින් ඇහිච්චා. එක එකනා එහෙම වැරදි දේවල් කීප අපි දැක්කේ නැහැ. උන්වහන්සේ සමහරට ශ්‍රේෂ්ඨ උත්තමී කෙන්න පුළුවන්. වැරදි වැටහීමක් ආපු කට්ටිය ඒවා කිව්වා. ඒවා ඇහිලා තියෙනවා. ඒවා අවදි වෙලා අන්න අර මානසිකත්වේ නිර්මාණය වෙනවා. මේ වගේ මේ ආයතන හැම එකකම ප්‍රසාදයක් එහෙම නැත්නම් ගබඩාවක් තැම්පතුවක් තියෙනවා. ඕනම නාම රූප සංඥා සංස්කාර ධර්මයක් ගනුදෙනු කරනකොට ඒක අවදි වෙන්න පුළුවන්. ඒක සිතේ ස්වභාවයක්. දැන් මේක තමයි වහන්සේගේ ප්‍රශ්නේ. උත්තරය තමයි දැන් මෙතනදී අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ අවදි වෙන එක නවත්තන්නත් බෑ. ඕක බලලා ඉවර කරන්නත් බෑ. ඒක ඉවර වෙන්නේ නැහැ. ඒක ඉවර කරන ක්‍රමයකුත් නැහැ. මම ශබ්දයක් ශ්‍රවණය කරනවා ආගන්න උත්තරය. මම ශබ්දයක් ශ්‍රවණය කරනවා. ඒ ශබ්දය මම හඳුනාත් ගන්නවා. 100න තින්නවා. හැබැයි 100න් ඉන්න මම ඒ ශබ්දයට අවුනාද නැද්ද කියන එක බලන්න ඕනේ. මම ඒ ශබ්දයට අවුනාද? එහෙම නැත්නම් මම ඒ ශබ්දයට අවු වෙලාද? වෙනත් ක්‍රමයකින් කියනවා නම් ඒ ශබ්දයට මම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා නම් ප්‍රශ්නේ ඉවරයි විසඳිලා. උත්තරේ ඒකයි. මම ශබ්දයක් ඇහෙනකොට මේක නම් පිළිහුඩුවේ කෑගන්නේ. ඇයි දන්නේ පිළිහුඩුව මේ වෙලාවේ කෑගන්නේ? මේ පැත්තට එන්න විදියක් නැහනේ. කොහා කෑගානවා? කොහා ඇයි දන්නේ කොහා ආවේ මේ පැත්තට? ඕම අපි එක එකව හිතනකොට දැන් මම එක්කෝ ඒ ශබ්දේ මීරි නිසා ඇලෙනවා නැත්තම් ඒ ශබ්දය නිසා ඒ සතා කරදරයක වැටිලා ඒ සතාට බඩගිනි වතුර තිබයි මොනවාරි එකක් මම හිතාගෙන මම ඒකට එක ගැටෙනවා. මෙන්න මේ ඇයෙන ශබ්දය නිසා ඒ ශබ්දය තුලින් ඇතුළේ තියෙන තැම්පතු අවදි වීම නිසා අට ගන්නා වූ කිසිම ධර්මතාවයක් තුල මම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒක ශබ්දය ශබ්දියක් වශයෙන් ගන්නව නම් ප්‍රශ්න විසඳුනා.
එහෙම නැතුව අර තැම්පතු අවදි වෙච්ච ගම දැන් කෙනෙක් කියලා කියනවා අසුවල් ආම්බුරු අසුවලද ඔව් මොකද්ද ප්‍රශ්න උනාසේ මාර එකතු කිරීම කරන්නේ වෙන්න පුළුවන් හැබැයි උනාසේ එකතු කරන්නේ ශාසනය ගොඩ නගන්නද කියලා අපි දන්නේ නැහෙනි ඒක තමයි නේද සමාජ වේරවියා රාදන්න අනාගත සංඝයාට සේනාතුන හදන්න දන්නේ නැහෙනි උන්වහන්සේ පුත්කලිකේව අරගෙන ටොපිචු ඉංගන් කාලා ඔබන්සේ දැක්කද නැහෙනේ හාඳුරු ගෙවල් වලට දුන්නා කියලා ඔබන්සිට මොනාර සාක්ෂි තියෙනවද නැහෙනේ හාඳුරු ඒ එකතන එකෙන් අනවශ්‍ය වැඩ කරලා තියෙනවා කියලා ඔබන්සේ දන්නවද නැහෙනේ හාඳුරු එතකොට එකතු කරවෙන්නේ කොහොමද ප්‍රත්‍ය හම්බෙනවා උන්වහන්සේ ප්‍රත්‍ය ශාසනය වලට ගන්නවා ඒක ඉතින්ම දකින්න කොහොඳුරු ඉතින් ඔබන්සේ සාක්ෂි නැහෙනේ අනවශ්‍ය දේවල් කරා අන්න අර විදිහට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒක දකින්න ඕනේ පණිවිඩය ලැබෙනකොට මේ ශ්‍රෝතය තුල තියෙන තැම්පතු අවදි වෙනකොට අපි තීරණයකට එනවනේ උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි උන්වහන්සේ මාර්ගඵලලාභී උන්වහන්සේ දුස්සීලයි උන්වහන්සේ අසත්පුරුෂයි ඕම තීරණයකට එනවනේ දෙපැත්තෙන් කෝ කරේ හොඳ ඕන අරක තීරණයකට අන්න එතනයි ප්‍රශ්න තියෙන්නේ අපි එහෙම තීරණයකට දෙන්නේ නැහැ උන්වහන්සේ රහ වෙන්න පුළුවන් නමුත් මම රහත් නැහැනේ එහෙනම් මට ඒක විශ්වාස නැහැ හරිනේ මම කාලා නැති කෑම එකක් මට හැයෙනකොට මට කෙලෙහෙන්නෙත් නැහැ කැමත් වෙන්නෙත් නැහැ අකමැත් වෙන්නෙත් නැහැ. ඇයි මං ජීවිතේට එක කාලා නැහැ. ගමේ පොඩි අරිස්චන්ද්‍ර කෝපි බොන මිනිහට අපි කියලා කියනවා එංගලන්තේ බිව්වා කැපචුන එක කිරියක්ක් කියලා වැඩක් මුළු ඇඟටම දන්නවා කැපචුන එක. කැපචුන කියන්නේ අපලකන එකක්ද බොන එකද එයා දන්නේ නැහනේ. කැපචුන එකක් බිව්වා මො කොයි වගේද? කෝපි එකක් මොන වගේද? එයාට රස දැනෙන්නෙම නැහැ. හැබැයි කැපචුන බීපු මොනසිර කිව්වම එයාට ඒ වෙලෙම එක බොන්න හිතෙන. ඇයි අර බීපු ඒ රස අවදි වෙලා. ඒ වගේ ඇසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයෙම ගබඩා හයක් තියෙනවා. ආයතන කියලා නේ කියන්නේ. ඇස කියන්නේ චක්කු ආයතනයක්, ජීව ආයතනයක්. ආයතන කියලා කියන්නේ මා විශාල පද්ධතියක් කියන එකනේ. ඒතකොට තැන්පත් තියෙන අවදි වෙනවා, ඒවා ගනුදෙනු කරනවා, නව නිර්මාණ කරනවා, නිර්මාණ නඩත්තු කරනවා. ඔයගේ විශාල වැඩ කොටසක් තියෙන ආයතනයක. පරිපාලනය කරනවා දැන් හිතෙනවා එකක් හිතෙනවා කියන්නේ මොකද්ද දැන්පතුවක් අවදි වුණානේ නිෂ්පාදනය කරනවා ඒ හිතෙන දේ මම මේමයි කියන්නේ හැඟට දැනෙන්නේ නැතුව කියනවා දැනෙන්න කියනවා කම්පා වෙන්න කියනවා සේනාසනේ යන්න කියන දැන් ඕම එකක් අපි හිතන නිෂ්පාදනය කරනවා අලවි කරන එක එක තැන් වලටකින් අලවි කරනවා කට්ටිය කීටි යනවා අලවි කරනවා විකුණනවා යා ඒ පණිවිඩය විකුණනවා කට්ටියට පස්සේ කන්ෆරන්ස් එකේ තියලා කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා පාඩු විදිනවා ලාභ ලබනවා බලන්නකෝ ඒ ඔක්කොම ඒ ආයතනයේ තියෙන සියලු කටයුතු අර කටේ තියෙනවා දකින්නවා දැක්ක දේ තමන්ගේ කරගන්න සම්පත ආයෝජනය කරගන්න පස්සේ නිෂ්පාදනය කරනවා මල්ලේ මේකේ මල් මාලාව ගොතන්නට නැ මේකෙන් ලස්සන මල් වට්ටයක් ඕන නිෂ්පාදනය කළා ඒ නිෂ්පාදනය අනිත් අයට බෙදා ගන්නවා මල් වට්ටියක් අදමෝ ඒකෙන් ඒකේ මල් වට්ටියක් අදලා ලස්සන බුද්ධ පූජාවල ඇති කරන්න කියලා ඒක අලෙවි කරනවා මාකටිං කරනවා ඊට පස්සේ මම තමයි මේක ඇදුවේ මගේ අදහසට මේක ඇදුවේ මම තමයි කට්ටිය දැනුවත් කළේ කියලා ඕම් වෙලඳාම් කරනවා ඊට පස්සේ ඒක වෙලඳාම් කරනවා පස්සේ ඇයි මල් වට්ටිය මේක තන තිබ්බේ නැත්තේ ඇයි මල් වට්ටිය මේ මැදේ කො අර ලොකු මලකෝ කියලා දැන් ඕම් ගැටෙනවා ඕම් ගැටෙනවා ඒක හොඳ නම් ඒකේ කුසලයක් හම්ුණා නම් ලාභ ලබනවා ගැටිලා ප්‍රශ්න ඇති කරාම ඕම් අලාභ ලබනවා ආයතනේ ලාභ ලබ දෙකම තියෙනවනේ ඕම් පිටියෙන් ඇති වෙන ආයතනේ වැඩ අර භෞතිකව තියෙන ආයතනයක පරිපාලනය කරලා නිෂ්පාදනය කරලා අලෙවි කරලා ලාභ ලබලා ඒ කරන හැම කටයුත්තක් මේකේ නැසකන දිවනාසයේ සමසිතේ තියෙනවා ලෞතර තථාගතයන් වහන්සේ නම ආයතනයක් කියලා නිකන් කියන්නේ සම්පූර්ණ ඒ ආයතනේ වැඩ ටික තියෙනවා ඒකේ සම්පත් තියෙන තැම්පත් තියෙන ඒවා තමයි ආයෝජනය කරලා නිෂ්පාදන කරන්නේ අපි මෙන්න මේක දකින්න ඕනේ මේවා අවදි වෙන්න පුළුවන් අවදි වුණාම නිෂ්පාදන අට ගන්න පුළුවන් නිෂ්පාදන අලවි වෙන්න පුළුවන් ඒකෙන් ලාභ ලැබෙන්න පුළුවන් අලාභ ලැබෙන්න මේක ලොකු ආයතනයක් කට කියන්නේ ලොකු ආයතනයක් ඒ ආයතන තුල කිසිම නිෂ්පාදනයක් නොකර ඉන්න ඕනේ එහෙනම් මොකද වෙන්න ඕනේ ඒක තුලින් මොනවා අට ගත්තත් අවදි වුණත් හැලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මෙන්න මෙතන අපේ සිත පීඩව ගන්න පුළුවන් නම් අපි දැන් කමටන් වඩනවා අපි දැන් මාර්ගේ ගමන් කරනවා එහෙනම් ඒක නිවැරදි එහෙනම් ඇයෙනකොට පේනකොට දැනෙනකොට සිතෙනකොට දැන්පත් මොකද වෙන්නේ අවදි රාගික දෙයක් ඇවුනොත් රාගය අවදි වෙනවා ලෝභ සාගතිකක් ඇවුනොත් ලෝභය අවදි වෙනවා ද්වේෂ සාගතිකක් ඇවුනොත්
ඕම් මලපයින් ඇයි අර ද්වේෂාවදී නම් මේ ලෝභ දේශ මොහ රාග වෛර කියන මේ අකුසල මූලයන් මේ ආයතනත් එක්ක ගනුදෙනු කරනකොට පරණ tempatu අවදි වෙනවා ඒ අවදි වෙන tempatu ගනුදෙනු කරන tempatu කිසිම දෙයක් තුල ඇලීමක් ගැටීමක් තියෙන්න බෑ ඒක සිද්ධියක් පමණයි ක්‍රියාවලියක් පමණයි මෙතන ඉන්න පුළුවන් නම් 100න් ඉන්න පුළුවන් නම් ඒ කියන ප්‍රශ්නේ කවදාවත් අටගන්නේ එන මොනවාරි මාර්ගයේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ගොඩක් මෙනෙහි කරනකොට තමයි මෙනෙහි කරත් මතක් වෙන්නේ කතා කරපු දේවල්. එහෙම වෙන්නේ ඇයි කියලා දාන්නේ. බොහෝ දුරට මේ ආයතන වල ක්‍රියාකාරී ස්වභාවයක් තියෙනවා. දැන් එන්ජිමක් ස්ටාර්ට් කරනකොට ඒ ක්‍රියා කරන ක්‍රමයක් තියෙනවා. ඒ වගේ මේ ආයතනයේ ක්‍රියාකාරී ස්වභාවය තමයිලු ඇවුනොත් මතක හිටින්නේ නැහැ. ඇරුවොත් මතක හිටිනවා කවුරු හරි ලකින හාඳුර මේ අර දාන්න පොඩක් අතනේ තියන්නකෝ ඒක හා ගන්නවා මතක හිටිනවා ගියා ඒක තරම් තිබ්බා හාඳුර අරක පොඩක් තියන්නක පිනකට අපේ ඇහුණා ආගත්තේ නැහැ එයා පාළු මොන්නේ මෙච්චර අයියෙන් කියේ මනස ගියානේ එයා ඒක ආගත්තේ නැහැ එහෙනම් අපි වාහනයක යනකොට විශේෂයෙන් මොනාරි ඇඩ්‍රස් එකක් සම්බන්ධ විශේෂ ලකුණක් සම්බන්ධ අපි කල්පනා වෙනවා ඩයලොග් ආයතනක් තියෙන ඩයලොග් ආයතනේ පැනල කඩ තුනකට පස්සේ මේ සේන අතනේ තියෙන්නේ ආර්ධින ඩයලොග් ආයතන. හැබැයි ඩයලොග් ආයතනේ වෙනකන් යන්න කිලෝමීටර් 500 ආයතන 200 300 පව කර එකක්වත් මතක නැහැ. අර ඉලක්කේ විතර. ඒ කියන්නේ ඒක අපි බලාගත්ත නිසා දැකගත්ත නිසා මතක හිටියා අනිත් ඒවා පෙනුණා. ඒ නිසා මතක හිටින්නේ නැහැ. ඒ වගේ මේ භාවනා යෝගිව ඉන්නකොට ගොඩාක් ස්වාමීන් වහන්සේලා කතා කරනකොට ඒවා ඇයෙන නිසා මතක හිටින්නේ නැහැ. බැරිව මොකද නැ මං ගැන දන්නේ මේ කතා කරන එක ටිකක් අන්දී ලැබුවා මං ගැන මේ කතා කරන වෙන සබ්ජෙක්ට් එක. හැබැයි ඒක මතක හිටිනවා. ඒක හොඳට මතක හිටිනවා. එහෙනම් අපි මේ ආයතන වලින් කුමක් දකින්වද කුමක් දකින්වද කුමක් ශ්‍රවණය කරනවද කුමක් කතා කරනවද කුමක් සිතනවද අන්න ඒ ඔක්කොම අපේ ක්‍රියාවලියක් නිසා ඒක ඒ ප්‍රසාද වල තැම්පත් වෙනවා. ඒක මතක හිටිනවා. කුමක් පේනවද කුමක් ඇයෙනවද කුමක් දැනෙනවද කුමක් සිතෙනවද ඒක අපේ ක්‍රියාවලියක් නෙමේ නිසා ඒක අටගෙන පැවතිලා නැති වෙලා යන නිසා ඒව එකක්වත් මතකේ රැඳෙන්නේ නැහැ මේක තමයි ආයතනවල ක්‍රියාකාරී ස්වභාවය අර එක එක එන්ජින් දින ස්ටාර්ට් කරාම ඒක ක්‍රියා කරන සිස්ටම් එකක් තියෙන ඒ වගේ මේ ආයතනවල ක්‍රමවේදයක් දැක්කොත් අපේ පෙනුනොත් අනුන්ගේ ඇව්වොත් සවන් දුන්නොත් අපේ ඇවුනොත් ඒක අපේ හිතුවොත් ඒක අපේ හිතුනොත් ඒක අපේ නෙමෙයි ඒක හිතුණා ඒක ගියා දැනගත්තොත් අපේ දැනුනොත් ඒක අපේ නෙමෙයි ඔච්චරයි දැනගන්න තියෙන්නේ ඔච්චරයි ඒ ධර්මතාවය ඔච්චරයි භාවනා යෝගියාට පේනවා හැයෙනවා දැනෙනවා හැඟෙනවා හිතෙනවා හැබැයි පුදුජනයා දකින්නවා අහනවා කතා කරනවා දැනගන්නවා සිතනවා දෙන්නට වෙනස ඔච්චර දෙන්නටම සිත තියෙනවා ක්‍රියාකාරී ස්වභාවය වෙනවා ක්‍රියාකාරී ස්වභාවය වෙනස් ඔව් දැන් ආස්වාසය කරනකොට වේදනාවක් විතරක් නෙමෙයි මොනාර දැඩි රූපයක් දැක්කා කියමුකෝ ආස්වාස සමතකල රූපෙට යන්නේ නැන්නේ දැන් පොඩි හාමන දුවගෙන ගිහලා ඩෝන් ගල වැටෙනවා ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සිය පවර්තනවා ඕම හින්නවද කලබල දුවල කියලා මුස්සනවා දැන් ආස්වාස ප්‍රාස්වාස මොකද උනේ උන්වහන්සේ වැටුන්නේ උවමනාවෙන් වැටෙනවා ඔබ වහන්සේගේ ආස්වාස ප්‍රාස්වාස කොච්චර ශක්තිමත්ද කියලා බලන්න උන්වහන්සේ ආර්ය කෙනෙක් පොඩි බල්ටියක් ගාලා රෝල් වෙලා බලන උන්වහන්සේ මොකද්ද ප්‍රතිපද ඔබ වහන්සේ අර ඔක්කොම බෙරලාගෙන දුවගෙන දොරවල් කඩාගෙන ඇවිල්ලා උස්සනවා එතකොට තමයි දන්නේ උන්වහන්සේ තමර නියමිත ක්‍රතන්ට ඇවිල්ලා නැහැ ආස්වාස ප්‍රාස්වාස කරගෙන ධ්‍යානෙ කිටපු භාවනා යෝගී භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ අකුණු වැදුනා කොහෙද ඉස්සරහිනට ආ මොකද කරදරද කාටවත් කට්ටි කල්පනා මෙච්චර තඩි අකුණ මිනිත්තු ගෙවල් වල හඳවල උඩකින් ඇරිලා තියෙන මුදුහම්බුර දන්නේ ඇයිලා නැ එහෙනම් සැබෑ භාවනාව භාවනා වාගයක් නෙමෙයි ඇත්තටම භාවනා කරන කෙනා ඇත්තටම ඒ මත සීය පවත්තන කෙනාට පේන්නෙත් නැහැ හැයෙන්නෙත් නැහැ දැනෙන්නෙත් නැහැ හැඟෙන්නෙත් නැහැ සිතෙන්නෙත් නැහැ මේක හද්දුටුවයි සත්‍යයි සමහර වෙලාවට මම පුංචි කාලේ මට මතකයි මම වාඩි වෙලා ඉන්නවා මේ
සී ඇවිල්ලා මම තට්ටු කරා මම ඇහලා මොකද කියලා ආ පුතා වෙන කල්පනාවක් නේද කියලා මම මොකද සී බලනකොට මම සෑහෙන වෙලා කතා කළා මට කතා කළා බැරිම තැන දොර හරින කොටත් මම දන්නේ නැහැ තට්ටු කරනකොට මම ඇරෙන්නේ දැසේ සීගෙන නැ පුතා මේ අපි කතා කළා පස්සේ මට තියෙන ඇතුළට එලා අත තියනවා නම් ගොඩාක් කතා කරලා ඇහිලා නැහැ ඇහෙන්න බෑ ඇයිද බෑ සමහර කට්ටියන ඕම වාඩි වෙලා ඉතින් වැවදියා බලන කල්පනා ඇයි අර මිනිස්සයා මට එහෙම කර රුපියල් 20 අරගෙන අනිද්දාට දෙන්නම් කියලා දැන් මාසයක් නේ මිනිස්සයා මග අර මාරුලේ රුපියල් 20 ගන්නම් බැරිද කියලා කල්පනා කරනවා පිටිපස්සේ අපේ තව යාළුවෙක් ඇවිල්ලා කතා කරනවා ඇහෙන්නේ පස්සේ අත තුනම ගැස්සිලා ඇරෙනවා මොකද මං කල්පනා කරන ඔච්චර මෙලෝ 100ක් නැහනේ මොකද කල්පනා කරන්නේ එයා ඉඳලා තන රුපියල් 20 ළඟ මෙතන නැහැ බලන්නර පුදුජන ලෝකේ මිනිසයාටත් හරියටම 100 පැවතුවත් මොනාරි ලෝභ දේශම වල පවත්තන්නේ මේ පටිගේක 100 පවතන බයි කෙලේශේ කරි හරියට 100 පැවතුවත් මේ මිනිසර මෙලෝ කල්පනාවක් නැහැ එහෙනම් භාවනා යෝගියට තේක වෙන්න දෙපායි අරකමනේ අරයා ලෝභය මත 100 පීටෙවවා අපි සම්මාව මත එහෙම නැත්නම් ආස්වාසය මත ප්‍රාස්වාසය මත 100 පීටෙවවා නමුත් අපට ඒකම වෙන්න දෙපායි නමුත් අපිට ඒක වෙන්නේ නැ නේන අපි ඉන්නේ 800යි වේනවා ඇහෙනවා ඒවත් දැනගන්නවා මේකත් කරනවා 800න් ඉන්නේ ඒ නිසා තමයි මේ වෙන්නේ අරියට 100න් ඉන්න කෙනාට පේන්නෙම නැහැ දැනෙන්නෙම නැහැ එයාව තට්ටු කෙරුවොත් තමයි යා ගැසිලා ඇරෙන්නේ එතකොට තමයි යා දැනගන්නේ මම මෙතන ඉන්නවා මේ මේක වෙනවා අය කියලා එතකන් යා දන්නේ නැහැ එයාව එයාට අමතක වෙලා යනවා මේ මේ භාවනා මේකේම පළවෙනිම මාර්ගඵලය ඒ කියන්නේ ඒකට යනකොට හම්බෙන පළවෙනි ප්‍රතිඵලය තමයිලු ඒ භාවනා යෝගියාට භාවනා යෝගිය අහිමි වෙන එක අර කියන්නේ බලන්නකෝ මට ලැබෙන්න තිබිච්ච එක තමයි අයියා කතා කරලා කොහොම හරි මේ තාත්තගෙන් අරන්නේ මට ලැබෙන්න තිබිච්ච එක පොල්වත් අයිමි වුණානේ එහෙම කියන්නේ අර අතේ තිබිච්ච එක අයිමි වුණා වගේ තමන්ට තමන්ව අයිමි වෙනවා තමන්ට තමන් නැහැ අත්තයි අත්ත නොනත්ටි තමන්ට තමන්වත් නැතිකොට ඕන්ගේ ධම්මපද ඒ විදිහටම අපේ ජීවිතේ ප්‍රායෝගිකම වෙනවා එයාට යාව නැති වෙනවා එයාට යා නැහැ එයාට යාව අඳුර ගන්න බැහැ එයාට යා අයිමි වෙලා ඔන්න ඕක වෙන්න ඕනි ඉස්සෙල්ලාම භාවනා යෝගියාට. එතකොට කමඨාන තියෙනවා කමඨාන එයා කරන්නේ නැහැ. කමඨාන කෙරෙනවා. කෙරෙන බව එයා දන්නවා. දන්න නිසා එයාගෙන් ඒක කෙරෙනවා. හැබැයි පුද්ගලි සත්‍ය නැති නිසා කෙරෙන දේ එයාගේ නෙමෙයි. එයාගේ නෙමෙයි. ඔන්න ওই ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒ සිද්ධ වෙන්න තමයි මෙච්චර දේවල් අපි දැනගන්නේ. සවන් දීලා ගොඩාක් දේවල් දැනගෙන, කමටාන් අරගෙන, තරවටු අරගෙන, වැරදිලා, ගැටිලා, අරමුණ ඔක්කොම කරන්නේ ඒ ටික කරන්න. ඒක වෙන්න. සිතේ ස්වභාවය මේක. භාවනාවේදී යමක් ඇයෙන්නේ අන්න අර ප්‍රශ්නේ නිසා. භාවනාවේදී වේදනාවක් දැනනකොට සිත යන්නේ භාවනාවේ සිත නැති නිසා. හරියටම භාවනාවේ සිත තියෙන කෙනාට මේ දෙක රිදෙන්නේ. අර වැවදියා බලාගෙන කල්පනා කරන මනුස්සයට වැව පෙනිලත් නැහැ මාළු පෙනිලත් නැහැ නෙළුම් මල් පෙනිලත් නැහැ ඒ මනුස්සයා කතා කරලා යන ගම මේ වැවදියා ඉතින් පය ගන්න බලාගෙන කියන්නේ මල්ලේම පිපිලා තිබුණා මල් එයාට මතක නැහැ ඇයි මේ අවස බුද්ධ පූජාවට මල් ටිකක් වුණ නෙළුම් මල්ලේම තිබුණාද දන්නේ නැහැ පොඩක් ඉන්න බලලා ඉන්න ඒතර මෙච්චර පය ගන්න බලලා මේ මනුස්සයා මල් පෙනිලා නැහැ නේ පේන්නේ නැහැ ඇස් ඇත්තේ නමුත් එයා හන්දේක කන් ඇත්තේ නමුත් පිහිරේ කට ඇත්තේ නමුත් ගොළුවේ කය ඇත්තේ නමුත් අංග විකලේ සිත ඇත්තේ නමුත් මානසිකලේ එයාට ඒ මොකවත් ක්‍රියා විරහිත මොකවත් දෙනිලා නැහැ ඇවිල්ලා නැහැ දෙනිලා නැහැ භාවනා යෝගියටත් එහෙමලු සමහර කට්ටිය මටත් වෙලා තියෙනවා ඒක නැකිටලා ඉන්නේ ලැතිනු පිණ්ඩපාත යන ළඟින් සායනි මොකද දන්නේ මේ පිණ්ඩපාත යන සායනාතු මේක අවත මම එක සැරයක් අවස උදේ කියලා කළා. ආයලා මේ වහවට එළිය වැටිලා තිනවා. මේ කරුවල වෙලා තිනේ මං හිතන්නේ මේ එළිය වැටිගෙන එනවා. ඩගලකින් දත් මදිනවා. දැන් අර ශිෂ්‍යයාට තේරුණා. ඒක නම් කිව්වේ නැහැ. සායන අවසරයි පැන්ටි ගන්න. පැන්ටි ගන්න වාසේ මේ
පිණ්ඩපාතය යන්න තමයි ලෑපින්. අයිනන්ස මේ අවස. මේ අවස. මට දිනා ගියම ඔෆර් කිව්වේ නෑ. එතකොට තමයි මම දැනගත්තේ මේ භාවනා යෝගියාට මේ කාලගුණ දේශගුණ පවා මතක හිටින් නෑ. ටිකක් මේ උතුරු පැත්තෙන්ද මේ එළිය එන්නේ දකුණු පැත්තෙන්ද කියලා දැනගත්තා නම් මේ කව් වෙනවා. බස්නායිරෙන් නම් ටග්ගල දන්නවා එනම් මේ අවසනේ. ආ උතුරෙන් ඉන්නේ නම් හුදේ ටග්ගල එක දැනගන්න. ඒක දන්නවා. නමුත් මේ මොහොතේ කව් වෙන්නේ නෑ. කල්පනාව නෑ. භාවනා යෝගියාට උදේද අවසද කියන එකවත් අහු වෙන්නේ නැහැ. එච්චර භාවනාව තුල හිටියානම් එහෙම වෙනවා. නම් භාවනා කරනකොට අපට හැයෙන්නේ, පේන්නේ, දැනෙන්නේ හරියට භාවනාවේ සිත පීඩවලා නැහැ. වේදනාව දැනෙන්නේ සිත පීඩලා නැහැ භාවනාව. පීඩවලා තිබුණ කකුල ගලවගෙන ගියත් දන්නේ නැහැ. එක සැරයක් මට තුවාලයක් කියලා මේ ඇඟිල්ල මෙතන මස් නැහැ. මේ ඇඟිල්ල ගැලෙව්වා. නිය පොත ගැලෙව්වා. අප නිය පොතාව නිය පොත ගැලෙව්වා. මුකුත් බේත් මුකුත් ගැව්වේ නැහැ. මං ගොඩාක් කැමති භාවනාවක් තියෙනවා. ඒ භාවනාවට සමවේදලා 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 මං කියන්නේ මේ හත මේම වැටුනොත් ඊටපස්සේ හත අරගෙන මේ සුද්ධ කරලා බේත් ගන්න කියලා. ඔහොම කියන්නේ අර සමවේදලා සමවේදලා ඕමෝ ටික 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 නේද භාවනාව බවට පත් වෙලා කය අමතකුණා. ටික වෙලාවකින් කටිය ඕමෝ මුට්ටු කරා අවදි වුණා. බලනකොට බෑන්ඩේජ් එකක් තියෙනවා. කකියනවා කොහමද කියලා කිව්වොත් කිසිම ඉරියව්වක ඉන්න බෑ. මම ඇරුවා බේත් දානකොට කොහොමද කියලා. එල්ලුනේවත් නැහැ කියලා කියන දන්නේම නැහැ මේ අපට සැට මෙච්චර මේ ඉන්නේ කොහමද කියලා. හැබැයි හවදුනාට පස්සේ පැය ගාණක් හරියට අවදිනවා මේට අදිනවා ඕම කරනවා අත උඩ උස්සන් ඉන්නවා. ඉතින් විකාරයක් ඉන්නම බෑ. දරන්නම බෑ මේ වේදනාව දහන්නම බෑ. නියපොත්ත ගලවන වේදනාව මෙච්චර රිදෙනවා කියලා එදා තමයි මම දැනගත්තේ. ඒ කියන්නේ වේදනාවක් දැනෙන්නේ නැහැ හාමුදුරනේ. ඒක කියන්නේ මගේ ශ්‍රේෂ්ඨත්වය කියන්න නෙමෙයි. ඔබ වහන්සේ මගේ ශිෂ්‍යයා. ඔබ වහන්සේ දැනගන්න ඕනේ භාවනා යෝගියට වේදනාව දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන වේදනානුපස්සනාව කියලා වෙනම එකක්. මේ වේදනාවල් බලන එකක් ඒක. ධම්මානුපස්සනාව වඩන කෙනාට කායානුපස්සනාව දැනෙන්නේ නැහැ. දැනුනොත් ධම්මානුපස්සනාව වැඩිලා නැහැ. ධම්මානුපස්සනා වඩන කෙනාට කොන්ද රිදෙන්න බෑ, බෙල්ල රිදෙන්න බෑ, කකියන්න බෑ. කකියනවා නම් එයා ධම්මානුපස්සනා කරලා නැහැ. ඇයි? ධම්මානුපස්සනාවට වේදනානුපස්සනාව ආව වෙන්නේ නැහැ. වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාව ආව වෙන්නේ නැහැ. ඇයි? ඒක වෙනම පද්ධතියක්. වෙනම එකක්. ඒ නිසා වේදනාව දැනෙන භාවනා යෝගියා නිවැරදිව දැනගන්න ඕනේ මගේ සිත ආනාපාන සතිය තුල නැහැ. හරියට 100% මේ බවට පත් වෙලා නැති නිසා මේක දැනෙනවා. එනම් වේදනාව ඉවත් කරන්නේ කොහමද කියන එක නෙමෙයි උත්තරය. හරියට භාවනා කරන්නේ කොහමද? නිවැරදිව ආනාපාන කෙරුවොත් මේක අතහැරෙනවා. වේදනාව අතහැරෙනවා. වේදනාව දැනෙන්නෙම නැහැ. මේක පුරුදු කරන්න. ඒක බවටපත් වෙන්න. ආස්වාස ප්‍රාස්වාස කරන්න එපා. ඒක බවටපත් වෙන්න. එයා වෙන්න. මම යනු ආස්වාස ප්‍රාස්වාස. එතනටපත් වුණ අතන වේදනාවක් නැහැ. වේදනාවක් දැනෙන්නේ විදියක් නැහැ. මේක පුරුදු කරන්න. සෝපත්තේ උදෑසන සාකච්ඡාව අපි මේ මොහොතේ නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවලින්ම සැනසෙත්වා.